ආයිබෝන් දවස නිමාවීමට පෙර දවසේ සිදු සියලු තොරතුරු සවිස්තරාත්මක ඔබට කියන සියත රාත්‍රී ප්‍රවෘත්ති විකාශයයි ආරම්භ වන්නේ මම උදේෂණ ඉදමේ ගෙදර ප්‍රථමයෙන් අවධානය රාත්‍රී පුවත් සිරස්තල වෙත විපක්ෂයේ දැඩි විරෝධය මැද විශ්ව පාර්ලිමේන්තුවට මේ පිස්සෝ ටිකම ඉස්සේ පාගියන මේක ප්‍රජාතන්ත්‍ර විරෝධී උනා කළා ඔබතුමාලා ඉඳගන්න පාර්ලිමේන්තුවේ බලතල සම්පූර්ණයෙන්ම නැති කරනවා 20ට විපක්ෂෙන් 20ක් ගන්නවා මහින්දානන්ද කියයි මම පියා පාවා දෙන තරමේ පිරිසක් සමගි ජනබලවේගී නැහැ සජිත් පවසයි 20ට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක් හිටපු ජනපති මෛත්‍රී පාස්කු කොමිසමට හිටපු අගමැතිට යලිත් කොමිසම හමුවට පැමිණීමට දින නියම කරයි බලංගොඩ ප්‍රදේශයේ වයස අවුරුදු 17ක පාසල් සිසුවියක් අබිනහස් ලෙස මිය යයි ඝාතනයක් බවට සැක යලිත් මන්තිරුව මාරුවේයි කෝප් කමිටුවේ නව සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය චරිත හේරත් රාජ්‍ය නි අභ්‍යන්තර කටයුතු වලට මැදිහත් නොවීම එක්සත් ජාතීන්ගෙන් අපේක්ෂා කරනවා ජනපති කියයි ප්‍රථමයෙන් අවධානය දේශීය පුවත් වෙත විසවන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත අද විපක්ෂයේ මන්ත්‍රීවරුන්ගේ දැඩි විරෝධය මැදේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා ඒ අධිකරණ අමාත්‍ය ජනාධිපති නීතිච අලි සබ්රි මහතා විසින් අපේ රටේ ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලන ඉතිහාසයේ අන්ධකාරම දවස විශේෂයෙන්ම පාර්ලිමේන්තුවට උත්තරීතර නොවන 20 වෙනි සංශෝධන ඉදිරිපත් කරන්නට මේ රජය කටයුතු කරනවා. එතන රීති ප්‍රශ්නයක් නැත. අංක 5 අධිකරණ මතුමා. ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ සංශෝධනය කිරීම සඳහා වූ 20 වන සංශෝධනයේ තුම්පත මා ඉදිරිපත් කරනවා. දෙවැනි වර කියවීම. හෙට දිනේ විපක්ෂ නායකතුමා ඉඳගන්න. අගමැතිතුමා උත්තර දෙන්න හදන්නේ. ගරු කතානායකතුමනි මේක කොහොමද වා මේ සභාවක් කරන්නේ කතා කරන්න ඉඳ දෙන්න කියන්නේ මේ කොහොමද පාර්ලිමේන්තුවක් කරන්නේ මේ පිස්සෝ ටිකම ඉස්සේ පාගිනව මේ උත්තරීතර සභාවට උත්තරීතර නොවන 20 වෙනි සංශෝධනය ගෙනල්ලා මේ රටේ යහපත් රාජපාලනයක් උදෙසා ඒක රීති ප්‍රශ්නයක් නෙමෙයි කරුණාකරලා ඔබතුමා කතා කරගෙන යන්න ගරු කතානායකතුමනි මම කොහොමද කතා කරන්නේ ඔබතුමා කතා කරගෙන යන්න මේ රටේ ජනතාව වෙනුවෙන් මේ ස්වාධීන කොමිෂන් සභාව හරි ඒක විවාදයේදී ගන්න ඒක මේ පනත විවාදයේදී ගන්න ඒ තමුන්නාසල කෑ ගහනවනේ ඔබතුමාලට ඕනේ කැමරාවද ප්‍රීති ප්‍රශ්නේද ඒක ඉදිරිපත් කරන්න කැමරාවට වඩා වැදගත් ප්‍රීති ප්‍රශ්නේ මේ කරු සභාවේ විපක්ෂයේ මන්ත්‍රීවරු මහජනයාගේ මුදල් පිළිබඳ අදාළ විධි විධාන ඉදිරිපත් කරන විට එයට මෙලෙසින් බාධා පමුණවනවා නම් එය රටක නිරෝගී ප්‍රජාතන්ත්‍රවාදය සඳහා අදාළ වෙන්නේ නැහැ මම ඉතා පැහැදිලිව මතක් කරන්න ඕනි අද මේ විරෝධය දක්වන විපක්ෂයට එදා ඔවුන් ආණ්ඩුව කරන සමයේ විශ්වාසමංග යෝජනා අරගෙන ආපු විදිය අපි මතක් කරන්න ඕනේ ස්ථාවර නියෝග අත්විඳවල තමයි ඒකාධිපති පාලනය එදා ගිය පාර්ලිමේන්තුවේදී ඒ ආණ්ඩුව අරගෙන ගියේ හැබැයි අපි එහෙම කරන්නේ නැහැ තනාගතමනි පොයින්ට් බෝඩ් කැමරා එක විශ්ව ගණනලා දැන්ම මන්ත්‍රීවරයෙක්ගේ වරප්‍රසාදයක් කැමරාව දාන්න මයික්‍රොෆෝනයත් එක්ක වාඩි වෙන්න එතකොට කැමරාව දාලා දෙන්න ජනතා පරමාධිපත්‍යයට මෙහෙම පහින් ගන්නවනම් කරුණා කළා ඔබතුමාලා ඉඳගන්න රටේ මොකද ඉතුරු වෙන්නේ ඉඳගන්න මේ පාර්ලිමේන්තුවේ තියෙන අයිතිය පිළිබඳව කතා කරන්න අවස්ථාව දෙන්න අද මෙතන කරන විරෝධය අගමැතිවරයාගේ අයිතිවාසිකම් මේ පාර්ලිමේන්තුවේ උත්තරීතර පරමාධිපත්‍ය වෙනුවෙන් අගමැතිතුමනි ඔබතුමා බලලා ඇති සුබ සහ යස නාට්‍ය අන්තිමට මොකද්ද උනේ කෙලවලා ගියා රජතුමාටම හැබැයි ඔබතුමාගේ අයිතිය ඔබතුමා ආරක්ෂා කරන්න මේ රට වෙනුවෙන් ආණ්ඩුපක්ෂ මන්ත්‍රීවරු වෙනුවෙන් තමයි අද විපක්ෂයේ මේ සටන ගෙනියන්නේ ස්ථාවර නියෝග යටතේ බොහොම පැහැදිලිවම සඳහන් වෙලා තියෙනවා පාර්ලිමේන්තුවට ඇතුල් වීමේදී මොන වගේ අඳුමත් අඳන් ඉන්න ඕන කියලා අපේ ආගර ආතවුල මහත්තය මොකද්ද අඳන් ඉන්නේ ජැකට් එක වැසි කිල ගිහිල්ලා නේ බලා මේ වදගෙන පාර්ලිමේන්තුවට අර මොකද්ද අඳන් ආවිල්ලා තියෙන්නේ එතුමාගේ ජාති ගැඳුම වඩා ඔබතුමාලා දෙන්නකෝ අවස්ථාවක් කතා කරන්න අද විනිශ්චයනි සංශෝධනයේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරා අපිට බලහත්කාරයෙන් මේ පනත සම්මත කරගන්න ඕනේ නැහැ අපි මේ පනත සම්මත කළා නැහැ අද අපි කෙටුම්පත පාර්ලිමේන්තුවේ සභාගත කරා විතරයි රටට වැරදි මත හදන්න ඕනේ නැහැ අද 20ද
මගේ එඳුම්ද කියන ප්‍රශ්නයක් ඇවිල්ලා තියෙනවා. ඔබතුමා නියමිත පරිදි බොත්තම් ටික පියවලා ඉඳගන්න. එතුමා මේ ඇෆ්ගනිස්තාන හරි පකිස්තාන හරි පාර්ලිමේන්තු යනවා වගේ මේ ඇවිල්ලා තියෙන්නේ. එහෙනම් අපි ෂොට් ගලව ඉන්න පුළුවන් වෙන්න ඕන. ඔබතුමා කරුණාකරලා එළියට දාන්න. කරුණාකරලා එළියට දාන්න. අතවුල් ඇමතුමා මේ පාර්ලිමේන්තුවේ තියෙන උත්තරී තත්ත්වය නැති කරන්න එපා. බෝඩ් ගෙනල්ලා විහිළුවට ලක් කරන්න එපා. මම මහින්දානන්ද අලුත්ගමගේ ඇමතුමා ගහනවා. අගමැති මහින්ද රාජපක්ෂ මහත්තයාගේ බලය නැති කරවල තුමා කැවදිද? මම මරික්කා රාජ්‍යාර්ථ කියනවා කාගේ බලය ඉවත් කරත් මහින්ද රාජපක්ෂගේ බලය ඉවත් කරන්න බෑ කියලා කමතක තියාගන්න. තමුන්නාස්සලා දේව කරන්න හම් වෙන්නේ නැහැ. අපි මහින්ද මහත්තයාව බලා ගන්නම්. තමුන්නාස්සලා මේ කැමරා එක පොඩ්ඩක් දෙන්න බැරිද? පේන්නේ නැහැ. මොකද්ද මේ? අපි රණ්ඩු වෙන්න අවශ්‍ය නැහැ. රණ්ඩු වුණොත් අපට 150යි ඔයගලන්න 50යි 3ට 1යි. පුළුවන් නම් පළමු වෙන පොල් ගෙඩිය මිලාඩු කරන්නකෝ. ඔච්චර මිනිසුන්ගේ ආදරේ නේ. මේක එක රීටි ප්‍රශ්නයක් නෙමෙයිනේ. අද ඔබතුමා කියන්නේ. අද අද පොල් ගෙඩිය මිල කියන්නේ. පොල් ගෙඩිය ගාන දන්නේ නැති මහලේකම්. ඕක තමයි මහලේකම්කම නැති උනේ. පොලේ පය ගහලා නැහැ. පොල් නෙවෙයි. ඔයාලට පේන්නේ එළව පොල්. කැබිනට් අමාත්‍යංශ ගැසට් කිරීමේදී මෙතුමාට මෙලෝ දෙයක් දීලා නැහැ. මම හදන්නේ කෘෂිකර්මාන්තේ. මගේ ගෙදර එළවලු හැදුවට මගේ ගෙදර කසිප්පු හදන්නේ නැහැ මං. ඔය බෝඩ් අල්ලපු අයගෙන් දැනට 17 දෙනෙක් කතා කරලා ඉවරයි මේ පැත්තට එන්න. දැනට 17ක් 50න් 17ක් ඔය වැඩිම බෝඩ් අල්ලගෙන වැඩිම ඔළුව රඳගිරියා නේද? එයා තමයි හොඳම ඇමතිකම අපෙන් ඉල්ලන්නේ. අපි බලන්නේ රවුම් ගානකින් ඉවර කරන්න 20න් මේක. ඒ නිසා 20ට 20ක් ගන්නවා. 20ට 20ක් ගන්නවා විපක්ෂෙන්. අර 17ක් ගැන කිව්වා 20ක් ගැන කිව්වා. තමන් මේ රටට ලොවට වදාපු අම්මලා තාත්තලාට අවමාන කරන කිසිම පුද්ගලයෙක් කිසිම මහජන නියෝජිතයෙක් සමගි ජන බලවේගයේ නැහැ. තමන්ගේ ආත්මය දෙකට සිල්ලරේට ඇමතිකම් වලට වරදාන වලට වරප්‍රසාද වලට මුදලට පාවා දෙන කිසිම පුද්ගලෙක් සමගි ජන බලවේගයෙන් නැතේ කියන එක මම මේ අවස්ථාවේ කියන්නට කැමතියි. අපි 19 ගේන්න කලින් අපි විපක්ෂයත් එක්ක සංවාද වට 6ක් පැවැත්තුවා. අපි එකතාවයකට ආවා. තමුන්නාසලා ඡන්දේ දුන්න නිසා තමයි අපි 19 ගේනාවේ. 20 වෙනි විවත්තා සංසදයට ගැන අපිත් එක්ක කිසිම සංවාදයක් නැහැ. දැන් සංසදයට ගේනවා කිව්වා. නමුත් කිසිම සංසදයක් ගේනාවේ නැහැ. අපිත් එක්ක සාකච්ඡාවක් තිබෙත් නැහැ. මේක මේ හදිසියෙන් ගෙනහැල්ලා. අනිත් එක පාර්ලිමේන්තුවේ බලතල සම්පූර්ණයෙන්ම නැති කරනවා. අගමැතිතුමා කාර්යාල කාර්ය සහායකයෙක් බවට පත් වෙනවා. රටේ ප්‍රජාතන්ත්‍රවාදී මලගම සනිටුහන් කරන දවසක් මේ අදගෙන විශ්ව සංශෝධනය කුළුගෙඩි පහර පතිත වෙන්නේ ආණ්ඩුවේම ඇමතිවරුන්ට ආණ්ඩුවේම මන්ත්‍රීවරුන්ට අද විශ්වෝනි කියලා කෑ ගහන මන්ත්‍රීවරු ඇමතිවරු තව අවුරුද්දකින් දෙකකින් මේ පාර්ලිමේන්තුවේම පසුතැවෙනවා ජාතිය ඉස්සරහා සමාව ගන්න විශ්ව සම්මත වෙන්න කලින් තත්ත්වය මේක නම් සම්මත වුණාට පස්සේ කොහොමද කියලා හිතා ගන්න පුළුවන් මේ ඩෝසර් කිරීම ඉස්සෙල්ලම පටන් ගන්න තියෙන ආණ්ඩුපක්ෂේ ඩෝසර් කරනවා ඉස්සෙල්ලම දෙවනුව විපක්ෂේ තුන්වෙනුව රටේ ජනතා ඒක තමයි මේ ආරම්භ වෙලා තියෙන්නේ අද දින පාර්ලිමේන්තුවේ මතභේදයට තුඩු අතවුල්ලා මහතා පාර්ලිමේන්තු සභා ගර්භයෙන් පිටතට පැමිණියේ මේ ආකාරයෙන් මේක දිනවා මොනවද කරන්නේ මේක දිනවා මට සීතල වෙන්නේ මොනවද කරන්නේ එයි මේක බ්ලස් වෙන්න බැරිද මෛත්‍රී මාත්‍ය ඇඳගෙන ඕගොල්ලෝ චන්ද දාන්න බුණා ඒක හරි හා දැන් ඕගොල්ලොන්ට බෑ රජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙන අනුක්‍රම ව්‍යවස්ථාවේ 25 සංශෝධන පනත් කෙටුම් පත තුලින් මූලික අයිතීන් උල්ලංඝනය වීමක් සිදුවන බැවින් එම පනත් කෙටුම් පත ජනමත විචාරණයකින් අනුමත විය යුතු බවට තීන්දුවක් ලබා දෙන ලෙස ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණයට අද පෙත්සමක් ඉදිරිපත් වුණා. රජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙන අනුක්‍රම ව්‍යවස්ථාවේ 25 සංශෝධන පනත් කෙටුම් පත තුලින් මූලික අයිතීන් උල්ලංඝනය වීමක් සිදුවන බැවින් එම පනත් කෙටුම් පත ජනමත විචාරණයකින් අනුමත විය යුතු බවට තීන්දුවක් ලබා දෙන ලෙස ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණයට මෙලෙස පෙත්සමක් ඉදිරිපත්ව තිබෙනවා. නීතිඥ ඉන්දික ගල්ලගේ මහතා විසින් මෙම පෙත්සම ඉදිරිපත් කළා. එහි වගඋත්තරකරුවන් ලෙස නීතිපතිවරයා නම් කර තිබෙනවා. නීතිඥ දර්ශන වේරදුවගේ මහතාගේ මාර්ගයෙන් ඉදිරිපත් කර තිබෙන මෙම පෙත්සම තුළින් පෙත්සම් කරු සඳහන් කර සිටින්නේ යෝජිත අනුක්‍රම ව්‍යවස්ථාවේ 25 සංශෝධන පනත් කෙටුම් පත තුළින් අනුක්‍රම ව්‍යවස්ථාව මගින් සහතික කර තිබෙන මූලික අයිතිවාසිකම් සහ වෙනත් ප්‍රතිපාදන ගණනාවක් කප්පාදු වීමක් සිදුවන බවයි. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 19 වන සංශෝධනයේ මාර්ගෙන් හඳුන්වා දුන් ජනාධිපතිවරයාට එරෙහිව මූලික අයිතිවාසිකම් පෙත්සම් ගොනු කිරීමට තිබෙන අවස්ථාව අහිමි කිරීම මැතිවරණ කොමිසම් මගින් නිකුත් කරන අභියෝගයක් උල්ලංඝනය කළ අවස්ථාවක අපරාධ නඩු පැවරීම සඳහා එම කොමිසමට ලබා දී තිබූ බලය කප්පාදු කිරීම සහ ජනාධිපති සහ අග්‍රාමාත්‍ය කාර්යාල මෙන්ම රාජ්‍ය සමාගම් විකරණයෙන් ඉවත් කිරීම යනාදී මහජනතාවට දැඩි ලෙස අගතිගාමී වන ප්‍රතිපාදනයන් යෝජිත 25 සංශෝධන පනත් කෙටුම්පතෙහි
අන්තර්ගතව තිබෙන බව පෙත්සම් කරු පවසනවා. එමෙන්ම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 19 වන සංශෝධනය මගින් අහෝසි කෙරුණු හදිසි පනත් කෙටුම්පත් ගෙනීමට තිබූ අවස්ථාව යෝජිත 20 වන සංශෝධනය තුලින් යලි හඳුන්වා දී ඇතැයිද පෙත්සම් කරු සඳහන් කළා. එමෙන්ම අල්ලස් කොමිසමට පැමිණිල්ලකින් තොරව අල්ලස් සිද්ධියක් විමර්ශනය කිරීමට තිබෙන අවස්ථාවද යෝජිත 20 වන ව්‍යවස්ථා සංශෝධන කෙටුම්පත තුලින් අහෝසි කර ඇති බවත් විකනකාධිපති තනතුර සඳහා තේරීපත් වීමට තිබිය යුතු සුදුසුකම්ද ඒ තුලින් ඉවත් කර ඇති බවත් පෙත්සම් කරුසිය පෙත්සමින් ශ්‍රේෂ්ඨාධිකරණයේ හමුවේ කියා සිටිනවා. යෝජිත 20 වන අනුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත තුලින් අනුක්‍රම ව්‍යවස්ථා මගින් සහතික කර තිබෙන මූලික අයිතිවාසිකම් මෙන්ම වෙනත් වගන්තිද උල්ලංඝනය වීමක් සිදුවන බැවින් එම පනත් කෙටුම්පත සම්මත කිරීමට අවශ්‍ය නම් පාර්ලිමේන්තුවේ 3/2 බහුතර ඡන්දයකින් සහ පසුව එය ජනපත විචාරණයකින් අනුමත විය යුතු බවට තීන්දුවක් ලබා දෙන ලෙසද පෙත්සම් කරු ශ්‍රේෂ්ඨාධිකරණින් ඉල්ලා තිබෙනවා. අද දින නීතිඥ ඉන්දික ගාල්ලගේ මහත්මයා පෙත්සම් කරවන විශේෂ ශ්‍රේෂ්ඨාධිකරණයේ විශේෂ නඩුවක් අපි ගොනු කරා 20 වන ව්‍යවස්ථා සංශෝධනයේ අභියෝගයට ලක් කරමින්. මේදි විශේෂයෙන් කියන්න ඕන අද දිනේ මේක ඉතා ඉක්මනින්ම දාන්න හේතුවකුත් තිබුණා. මොකද අපිට ආරංචි ලැබුණා හෙට දිනේ මේ පනත් කෙටුම්පතේ දෙවනවර කියවීමත් සූදානම්වල තිබෙන බව. ඒ අනුව අද දිනේ දැන් මේ පෙත්සම ගොනු කිරීමත් සමගම ශ්‍රේෂ්ඨාධිකරණයේ මේ සම්බන්ධ තීරණ ලබා දෙන තෙක් පාර්ලිමේන්තුවේ කටයුතු කිරීමේ හැකියාවක් නැහැ. මේ පනත් කෙටුම්පත සම්බන්ධයෙන්. ඒ නිසා තමයි අද දින මේ පෙත්සම විශේෂයෙන් ඉක්මනින් ගොනු කරේ. බලංගොඩ බණ්ඩාරවත්ත ප්‍රදේශයේ 17 හැවිරිදි පාසල් සිසුවියක් අබිරහස් ලෙස මිය ගිය පුවතක් අද පස්වරුවේ වාර්තා වුණා. බලංගොඩ පින්නවල ඕලුගන්තොට වසමේ බණ්ඩාරවත්ත ප්‍රදේශයේ නිවසක අබිරහස් ලෙස ඝාතනය කර තිබූ වයස අවුරුදු 17ක් වූ පාසල් සිසුවියෙක්ගේ මෘතදේහයක් බලංගොඩ පොලිසියට ලද තොරතුරකට අනුව සොයාගනු ලැබුවේ අද පස්වරුවේදී. මෙලෙස මිය ගොස්සත්තේ කේ ලෝෂිනි නම් තරුණියක් වන අතර ඇය අපොස උසස් පෙළ හදාරමින් සිටි පාසල් සිසුවියක් වනවා. මියගිය පාසල් සිසුවියගේ මව විසින් සිය දියණිය නිවසේ නොසිටි බැවින් නිවස අවට සහ නිවසේ විවිධ ස්ථානවල සොයා බලා තිබෙනවා. එහිදී සිය දියණිය සිහිසුන්ව කාමරයක ඇඳ යට වැටි සිටිනු දැක ඇති අතර ඉනනතුරුව අසල්වාසීන්ගේද උදව් මත ඇය බලංගොඩ මූලික රෝහලට ඇතුළත් කිරීමටයි කටයුතු කර ඇත්තේ. රෝහල් ගත කිරීමෙන් අනතුරුව සිසුවිය මියගොස් ඇති බව වෛද්‍යවරුන් පවසා ඇති අතර මියගිය තරුණියගේ ගෙල ප්‍රදේශයේ තැලුම් සලකුණු මෙන්ම මුහුණේ තුවාලයක්ද දක්නට ලැබුණු බවයි පොලිසිය පවසන්නේ. ඇය ඇඳ සිටි ඇඳුම් තැනින් තැන ඉරා දමා තිබූ බවත් පොලිස් පරීක්ෂණවලදී අනාවරණය වී තිබෙනවා. මේ අතර ප්‍රදේශවාසී කාන්තාවක් පවසන්නේ කිසියම් පුද්ගලෙක් දිවා කාලයේ මියගිය සිසුවියගේ නිවසේ රැඳී සිටිනු තමන් දුටු බවයි. බලංගොඩ පොලිසිය විමර්ශන ආරම්භ කර තිබෙනවා. පාස්කු ප්‍රහාරය පිළිබඳ විමර්ශන සිදු කරන ජනාධිපති විමර්ශන කොමිසම හමුවට අද පෙරවරුවේ හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පැමිණියා. පාස්කු ප්‍රහාරය පිළිබඳව සොයා බලන ජනාධිපති විමර්ශන කොමිසමේ පොලිස් ඒකකයේ වෙත හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද පෙරවරුවේ පැමිණියා. අද පෙරවරු 10ට පමණ කොමිසමට පැමිණි හිටපු ජනාධිපතිවරයා දහවල් 12ට පමණ ඉන් පිටව ගියා. කොමිසමෙන් පිටව යන අවස්ථාවේදී හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගෙන් මාධ්‍යවේදීන් ප්‍රශ්න කළද ඔහු කිසිදු ප්‍රශ්නයකට පිළිතුරු ලබා නොදී නිහඬවම එම ස්ථානයෙන් පිටව ගියා. ආරක්ෂක ලේකම්වරයා චෝදනා කරනවා. දැන් මේක කියන උත්තරයක් නැද්ද ඔබතුමාට? ඔබතුමාගේ වරදක් තියෙනවද? ඔබතුමාගේ වරද පිළිගන්නවද? පාස්කු ප්‍රහාරය පිළිබඳව සිදු කෙරෙන විමර්ශන වලට අදාළව සාක්ෂි ලබා දීම සඳහා එළඹෙන ඔක්තෝබර් මාස 5 වනදා කොමිසම හමුවේ පෙනී සිටින ලෙසයි මෙහිදී හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට දැනුම් දී ඇත්තේ. පසුගියදා කොමිසම හමුවේ සාක්ෂි ලබා දුන් හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු මහතා පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් ඍජු චෝදනා එල්ල කළේ හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාටයි. එම සියලු චෝදනාවන්ට පිළිතුරු ලබා දෙමින් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ මාධ්‍යංශය සඳහන් කළේ අදාළ සියලු චෝදනා
අසත්‍ය බවත් එම චෝදනාවන්ට පිළිතුරු ලබා දීමට කොමිසම හමුවේ අවස්ථාව ලබා දෙන්නේ නම් ඒ සඳහා සූදානම් බවයි. මේ අතර අද පෙරවරුවේ පාස්කු ප්‍රහාරය පිළිබඳව විමර්ශන සිදු කරන ජනාධිපති කොමිසම හමුවේ සාක්ෂි ලබා දීම සඳහා පාස්කු ප්‍රහාරය සිදුවන කාලවකවානුවේ පොලිස්පතිවරයා වශයෙන් කටයුතු කළ අනිවාර්ය නිවාඩුවා සිටින පොලිස්පති පූජි ජයසුන්දර මහතා පැමිණියා. මේ අතර එළඹෙන ඔක්තෝබර් 6 වෙනිදා හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාටද කොමිසම හමුවේ සාක්ෂි ලබා දීමට පැමිණිල්ල ලෙස දැනුම් දී තිබෙනවා. රාජ්‍ය නි අභ්‍යන්තර කටයුතු වලට මැදිහත් නොවීම එක්සත් ජාතීන්ගෙන් අපේක්ෂා කරන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසනවා. එක්සත් ජාතීන්ගේ ඉහළ පෙළේ එක් දින හමුව වීඩියෝ තාක්ෂණය ඔස්සේ අමතමින් ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කළා. 2019 වසරේ ජූනි මාසයේදී එක්සත් ජාතීන්ගේ සමාජික රටවල් අතර වූ ඒකකතාව අනුව එක්සත් ජාතීන්ගේ 75 වන සංවත්සරයට සමගාමීව ඉහළ පෙළේ එක් දින සමුළුව ඊයේ ශ්‍රී ලංකා වේලාවෙන් රාත්‍රී 7:45ට නිව්යෝක් නුවර එක්සත් ජාතීන්ගේ මූලස්ථානයේ කේන්ද්‍ර කරගෙනමින් වීඩියෝ තාක්ෂණයේ ඔස්සේ ආරම්භ කෙරුණා. ශ්‍රී ලංකා වේලාවෙන් රාත්‍රී 9:45ට පමණ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා මෙම සමුළුව අමතුණු ලැබුවා. Mr. President, Mr. Secretary General, Excellencies, Aibowan. රාජ්‍යන්හි අභ්‍යන්තර කටයුතු වලට මැදිහත් නොවීම අප එක්සත් ජාතීන්ගෙන් අපේක්ෂා කරනවා. සුළු පිරිසකගේ අවශ්‍යතාවයට කිසිදු රටක් ප්‍රාණ ඇපයට නොගැනීමෙන් සමාජික රටවල් සහ එක්සත් ජාතීන් අතර හවුල්කාරීත්වය මෙන්ම එක්සත් ජාතීන්ගේ තිරසර පැවැත්ම උපරිමයෙන් සාක්ෂාත් කරගත හැකි වෙනවා. COVID-19 වසංගතය රටවල ආර්ථිකයන් සෞඛ්‍ය පද්ධති අඩපණ කරමින් ලෝකයේ පීඩාවට පත් කර තිබෙනවා. ශ්‍රී ලංකාව පළමු රෝගියා හඳුනා ගැනීමටත් පෙර COVID නිවාරණ ජාතික ක්‍රියාකාරී කමිටුව පත් කළා. සෞඛ්‍ය හා ආරක්ෂක අංශ සහ ජාතික හා ප්‍රාදේශීය මට්ටමේ සිවිල් අධිකාරිය එම සංයුතියට ඇතුළත් වුණා. ශ්‍රී ලංකාවේ COVID-19 රෝගීන්ගේ සුවවීමේ අනුපාතය 90% ඉක්මවා තිබෙනවා. සොයා ගැනීම සහ නිරෝධායනය එම සාර්ථකත්වයට පිටිවහලක් වූ ප්‍රබලතම ශක්තියයි. දරණීය සංවර්ධන න්‍යායපත්‍රයේ 2030 සාක්ෂාත් කර ගැනීම සඳහා ශ්‍රී ලංකාව කැප වී සිටිනවා. කෘෂිකාර්මික පදනමක් සහිත නිෂ්පාදන ආර්ථිකයක් තුළින් දරිද්‍රතාවයේ පිටුදැකීම රජයේ ප්‍රධාන අභිමතාර්ථයයි. එක්සත් ජාතීන්ගේ සංවිධානය ශක්තිමත් කිරීමට ගනු ලබන ප්‍රයත්නයන් එහි සමාජිකයේ පිණිස ඉවහල් වනු ඇතැයි මා විශ්වාස කරනවා. We owe our people and future generations no less. Thank you. I wish to thank the President of the Democratic Socialist Republic of Sri Lanka. පොදු ව්‍යාපාර පිළිබඳ කාර්යක සභාවෙහිවත් කෝප් කමිටුවේ සභාපති ධුරය සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රී බහචාර්ය චරිත හේරත් මහතා පත් කර තිබෙනවා. පොදු ව්‍යාපාර පිළිබඳ කාර්යක සභාවේ සභාපතිවරයා ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය චරිත හේරත් මහතා තෝරාපත් කරගෙන තිබෙනවා. ජ්‍යෙෂ්ඨ රාජ්‍ය නිලධාරියෙකු, ශාස්ත්‍රඥයෙකු හා ශේෂ්ත්‍ර ගණනාවක ක්‍රියාකාරිකයෙකු වන මහාචාර්ය චරිත හේරත් මහතා 2012 වසරේ සිට 2014 දක්වා ජනමාධ්‍ය හා ප්‍රවෘත්ති අමාත්‍යාංශයේ ලේකම්වරයා වශයෙන් සේවය කර තිබෙනවා. එසේම 2010 වසරේ මැයි මාස සිට 2012 වසර දක්වා මධ්‍යම පරිසර අධිකාරියේ සභාපතිවරයා වශයෙන්ද කටයුතු කර තිබෙනවා. පොදු ව්‍යාපාර පිළිබඳ කාර්යක සභාවේ අනිකුත් සමාජිකයින් ලෙස මහින්ද අමරවීර මහින්දානන්ද අලුත්කමගේ රෝහිත අබේගුණවර්ධන සුසිල් ප්‍රේමජයන්ත් දිලුම් අමුණුගම ඉන්දික අනුරුද්ධ ආචාර්ය සරත් වීරසේකර ඩී.වි. චානක ආචාර්ය නාලකගොඩ හේපා අජිත් නිවාඩ් කප්රාල් රවුෆ් හකීම් අනුර දිසානායක පාටලි චම්පික ජගත් පුෂ්පකුමාර ඉරාන් වික්‍රමරත්න රංජන් රාමනායක නලින් බණ්ඩාර එස්.එම්. මරික්කාර් ප්‍රේමනාත් සී දොළවත්ත සහ රාජපුත්‍රන් යන මහත්වරුන් පත් කර තිබෙනවා. මහනුවර බූවැලිකඩ සංගමිත්ත භාවතේ පිහිටි පස්මහල් ගොඩනැගිල්ල කඩාවැටීමෙන් ජීවිතක්ෂයට පත් වූ අඹුසැමියවල සහ කුඩා බිලිදියගේ මෘතදේහයන් මෙවැනි විට බූවැලිකඩ ප්‍රදේශයේ පිහිටි ඔවුන්ගේ තවත් නිවසක තැන්පත් කර තිබෙනවා. මහනුවර බූවැලිකඩ සංගමිත්තා මාවත ප්‍රදේශයේ පසුගියදා අලුයම කඩාවැටුණු පස්මහල් ගොඩනැගිල්ලට යට වී ජීවිතක්ෂයට පත් වූ මාස එකහමාරක් පමණ වයසදී කුඩා පිළිඳියගේ සහ ඇගේ මව්පියන්ගේ දේහයන් මෙවන විට ඔවුන් සතු අසලපීටි නිවසක තැන්පත් කර තිබෙනවා.
තුනක් පිළිගනිමින් සිදු වූ මෙම ඛේද වාචකය සමාජය තුළ දැඩි කතා බහක් ඇති කළ සිදුවීමක් වී ඇත්තේ අදාළ නිවසේ හිමිකරු විසින් ඊයේ දින මාධ්‍ය වෙත සිදු කළ ප්‍රකාශයත් සමගයි අදාළ පස්මහල් නිවස ඉදිකිරීම සඳහා රාජ්‍ය ඉංජිනේරු සංස්ථාවේ අනුමැතිය ලබා දුන් බවට එම නිවසේ හිමිකරු ප්‍රකාශ කළ අතර එම ප්‍රකාශය සම්පූර්ණයෙන්ම ප්‍රතික්ෂේප කරන බවයි රාජ්‍ය ඉංජිනේරු සංස්ථාවේ සාමාන්‍ය අධිකාරී ඩී.ටී. රාජසේකරන් මහතා සියත අපකල විමසීමකදී සඳහන් කළේ මෙම සිදුවීම සම්බන්ධයෙන් පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ජාලිය සේනාරත්න මහතාද මෙලෙස අදහස් පළ කළා. ගොඩනැගිල්ල කඩාවැටීම අපරාධමය වරදක් නෙවෙයි පළවෙනි අවස්ථාව. නමුත් යම්කිසි පුද්ගලයෙක් නොසලකිල්ලෙන් හෝ අපරීක්ෂාකාරීව නෛතිකව අනුගමනය කළ යුතු නෛතික ක්‍රියාමාර්ග පැහැර හරිමින් ඔහු කටයුතු කළා තියෙනවා නම් නොසලකිල්ලෙන් හෝ අපරීක්ෂාකාරීව මනුෂ්‍ය ජීවිතයට අන්තරාදායක වන ආකාරයට ක්‍රියා කිරීම සම්බන්ධයෙන් අපරාධ නීති යටතේ කටයුතු කරන්න පුළුවන්. අවස්ථාවකදී පුද්ගලයෙක් මිය ගියොත් ඒ සම්බන්ධයෙන් ඊට වඩා දැඩිව කටයුතු කරන්න පුළුවන් දඬනීය සංග්‍රහය යටතේ මුල් අවස්ථාවේදී මෙතන වරදක් සිද්ධ වෙලා තියෙනවද කියන කාරණේ සම්බන්ධයෙන් තීරණය කිරීම සඳහා මේ වෙන විට ලැබිලා තියෙන තොරතුරු අනුව අදාළ වාර්තා කැඳවලා තියෙනවා නෛතිකව ලබාගත යුතු වාර්තා සහ නෛතිකව අනුගමනය කළ යුතු ක්‍රමවේදයන් අනුගමනය කරලා තියෙනවද කියන කාරණේ පරීක්ෂා කරන්න එහිදී ඒ ක්‍රමවේදයන් අනුගමනය කරලා නැත්නම් එතනදී සාපරාදී වගකීමක් පැවරීමේ හැකියාව තියෙනවා එවැනි වගකීමක් පැවරීමට සුදුසු තත්වයක තියෙනවා නම් ඔවුන්ට එරෙහිව අපරාධ නීති යටතේ කටයුතු කරන්න පියවර ගන්නවා එසේම මෙම සිදුවීමේදී කිසියම් පාර්ශ්වයක් ඊට අදාළව සාපරාධී වරදක් සිදු කර ඇතනම් ඔවුන්ට එරෙහිව උපරිම නීතිමය ක්‍රියාමාර්ග ගන්නා ලෙසයි ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ වැඩ බලන පොලිස්පතිවරයාගෙන් ඉල්ලා ඇත්තේ හෙට සිට මන්තිරු නීතිය ක්‍රියාත්මක කිරීමේ වෙනසක් සිදු කරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ජාලිය සේනරත්න මහතා පවසනවා හෙට දිනේ සිට මේ මාර්ග හතරේ මන්තිරු නීතිය ක්‍රියාත්මක වන්නේ ඒ මාර්ග හතරේ බස් ප්‍රමුඛතා මන්තිරුව සලකුණු කර ඇති මාර්ගවල ඒ මන්තිරුව තියෙන තාක් දුරට බස් ප්‍රමුඛතා මන්තිරුව තුල ගමන් කළ හැක්කේ මගී ප්‍රවාහන බස් රථ ශ්‍රී ලංකම බස් රථ සහ පෞද්ගලික මගී ප්‍රවාහන බස් රථ ඊට අමතරව කාර්යාල සේවකයන් ප්‍රවාහණය කරනු ලබන බස් රථ හෝ ඒ සඳහා අවසර ලබාගෙන තිබෙන වෑන් රථ සහ පාසල් දරුවන් ප්‍රවාහණය කරන බස් රථ හෝ වෑන් රථ වලට පමණයි. ඒ අනුව බස් ප්‍රමුඛතා මන්තිරුව සලකුණු කරලා තියෙන මාර්ගවල එම මන්තිරුවේ වෙනත් වාහන වලට ගමන් කිරීම සඳහා අවසර ලබා දෙන්නේ නැහැ. හෙට දින සිට එම මන්තිරුව තුල ධාවනය කරන බස් රථ මගින් නංවා ගැනීම හෝ පටවා ගැනීම සඳහා බස් රථ හෝ අනෙකුත් වාහන අවසර දීලා තියෙන බස් නැවතුම් පළ තුලට ඇතුල් වෙලා නවත්තන්න ඕනේ නංවා ගැනීමට හෝ බැස්වීම සඳහා යම් ස්ථානවල බස් නැවතුම් පළවල් තියෙනවා වෙනම ඉඩ වෙන් කරලා නැහැ බස් රථ නැවැත්වීම සඳහා එවැනි ස්ථානවලදී ඒ බස් රථවලට එම මන්තිරුවේ පාරේ අයිනට වෙන්නට බස් රථයේ නවත්වලා මගින් නංවා ගැනීමට හෝ මගින් බැස්වීම සඳහා කටයුතු කිරීමට හැකියාව තියෙනවා අපි බලාපොරොත්තු වෙනවා ත්‍රිවිධ රථ සහ යතුරු පැදි දෙවැනි මන්තිරුවේ ගමන් කලයි කියලා තුන්වෙනි මන්තිරුවේ අනිකුත් වාහන ගමන් කලයි කියලා අපි බලාපොරොත්තු වෙනවා හැබැයි කිසිම අවස්ථාවකදී අවසර ලබා දෙන්නේ නැහැ මන්තිරු වෙනස් කරමින් වාහන ධාවනය කරන්න දිගින් දිගටම මන්තිරු මාරු කරමින් මන්තිරු රේඛා කපාගෙන ධාවනය කරමින් ගමන් කරන වාහන වලට එරෙහිව අපි තවදුරටත් මන්තිරු නීතිය ක්‍රියාත්මක කිරීම සඳහා කටයුතු කරනවා එම පොතත් සමගින් අපගේ රාත්‍රී ප්‍රවෘත්ති විකාශය මිනිමාවට පත්වනවා අපි අලිත වන්නේ හෙට උදෑසන 6ට අපගේ උදෑසන ප්‍රවෘත්ති තුලින් සුබ රාත්‍රිය දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.